ඉට කලින් මට මිතුමල්ලට උත්තරකිහිපයක් දෙන්න තියෙනවා මේ හැමදාම ඒකන වැදගත් තර්කයක් නැතුනාට පස්සෙම 89ට යනවා. 89 පාවිච්චි කරලා කලින් UNP එකට ගහන්න සූර්ය කන්ද හාරලා බලය ගත්තා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජිනීවා වලට ඇටකටු අරගෙන ගිහිල්ලා එයාගේ පෞරුෂය හදාගත්තා. එහෙම මලකඳම් මතින් දේශපාලනය කළා. මේ ලාබාල මේ දරුවන්ට අර පොල්ලෙලිත්තාවනේ පාර්ලිමේන්තුවට එහෙම ආපු දරුවෙක් දැන් කියනවා මේ 89 ගැන. ඔබතුමා මහින්ද මහත්තයගෙන් ඉගෙන ගන්න පරණත දේශපාලකණේ. එතුමා 2004 අපිත් එක්ක සංධාන ගත්තා. මෙන්න මෙහෙම මහින්ද මහත්තයා වාඩුණා. මෙතනින් වාඩුණා අපි ටිල්වින් සිල්ල සහෝදරයා. මොකද මහින්ද මහත්තයාත් 89 හිටියේ සිරිමා මැතිනේ අතන වාඩිනකොට හිටියා. මේ රට පාව දෙන වෙලාවේ ඇඳන් යට හිටි අත දරුවෙන් 1987 ගිවිසුම් ගහලා මේ මොනවද දන්නේ නැතුව මේ 87 ගැන දන්නේ නැහැ. මදින ඉපදිලත් නැහැ. ඔහේ කටමැත දඩවනවා. මහින්ද මහත්තයෙන් ඉගෙන ගත්තා. එතුමා පරණත දේශපාලකණේ. එතුමා 2004 අපිත් එක්ක ගිවිසුමක් ගහුවේ 89 ප්‍රශ්නයක් නැති හින්දා. ඔක අවසන් වටේ කියන්නේ බා කියනවා. දැන් මොනවාරි කියන්න. ඊට අමතරව දැන් මෙතුමල්ලා කියනවා මේ කොරෝනා නෑ ප්‍රශ්නේ නැතන අහන කොරෝනා ප්‍රශ්න කියලා. දැන් මේ කොරෝනා ප්‍රශ්නේ නෙවෙයිනේ මේ තියෙන්නේ. දැන් මේ තියෙනවා 2020 ලෝකේ විදේශ ආයෝජන පැමිණීම. චතුර බංග්ලාදේශයට ඩොලර් බිලියන 2.6ක් යනවා. කාම්බෝජියාවට 3.6ක් යනවා. චයින ඩොලර් බිලියන 149ක්, හොංකොන් ඩොලර් බිලියන 119ක්, ඉන්දියාවට ඩොලර් බිලියන 64ක්, වියට්නාමයට 15ක්, ලංකාවට 0.4යි. ලංකාවට 0.4 අවුරුදු 73ක් හදලා එක ආයෝජකෙක් කියන්නේ නැවල් කියන ආයෝජක ගෙන්නන් තමයි වික්කේ කියලා. මට එකක් කියන්න මොකහරි ආපු ආයෝජකෙක් කියන්නේ. මොනාරේ හදපු කර්මාන්ශාලාවක් කියන්නේ. දැන් කියන්න අවුරුදු 73ක් කරානේ. ආපු ආයෝජකෙක් කියන්නේ දැන් මේ දීලා. ආයෝජක කොහොම ආයෝජකෝ? කියන්න කවුරු හරි මොකහරි මේ නිෂ්පාදනය කරපු එක 500කට රැකියා දීපු ආයෝජකෙක් කියන්නේ. අවුරුදු 73ක් කරා. ගමට යන්න බැරි කාලේ මේක විවේචනය කරන එක අපරාධයක්. දැන් චතුර අපිට තියෙන මේ රට හදන වැඩේ. රට හදන වැඩේදී දැන් රටේ ජනතාව තීන්දුවක් කරන් ඉවරයි. තා පැහැදිලිව. දැන් අපිට ඉතාල වැඩියෙන් ඕනකම තියෙන රට හදන පැත්තට යොමු කරගන්න. අපි කියනවා පළවෙනි වැඩේ අපේ දේශපාලන සුජාතකරණයක් කරන්න ඕන. අද දේශපාලන ගත්තොත් ලංකාව තියෙන මජ්ජරම බිස්නස් එක. යන්නේ බිස්නස් කරන්න, හොරන් කරන්න, බාර් එක ගන්න, තැබෑරුම ගන්න, ගල්වැලව ගන්න. අද මම දැක්ක මෛත්‍රීපාල මහත්තයා කියලා දිනවා. එන්නෙම හොරන් කරා. මේක වෙනස් කරන්න ඕන. ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. මොකද අපි අවුරුදු 15ක් මම පළාත් සභා මන්ත්‍රී කෙනෙක්. 1994 ඉඳලා තමන්ගේ පුද්ගලික වැටපොරේදී තියෙන මන්දිරයක්, ඇඹිලි පිටියේ තියෙන මන්දිරයක්, මයිංගනේ තියෙන මන්දිරයක්, අනුරාධපුරයේ තියෙන මන්දිරයක්, යාපනයේ තියෙන මන්දිරයක්. එහෙම ගහන්න ඕනේ නැද්ද මේකට? එක ජනාධිපති මන්දිර හතයි. සිදුහත් කුමාරය ගිහිගෙයින් කලකිරලා යනවයි කියලත් සුද්ධෝදන රජතුමා පුතාට ගිහිගෙයි තියාගන්න හැදුවෙත් රම්මේ සුරම්මේ සුබ කියලා මාලිගා තුනයි. අපේ ජනාධිපති හතයි. අඩු ගානේ අවුරුද්දට එක පාරක් යවෙන්නේ. අවුරුද්දාන්න හරි චතුර. ඉතින් මේ මොන අපරාධයක්ද මේ? එතකොට මේ මොන අපරාධයක්ද? එතකොට අපි කියන්නේ මේ ජනාධිපති බලපත්‍ර දෙන්නෙත් නැද්ද? අපි කියන්නේ නිලධාරීන්ට බලපත්‍ර දෙන්නෙත් නැද්ද? නිලධාරීන් වැඩ කරන මිනිස්සුන්ට දෙන්න එපා. ඒ මිනිස්සුන්ට දෙන්න ඕන. ඊට පස්සේ අපි ගත්තට පස්සේ මේ ඊට පස්සේ විශ්‍රාමිකව නඩත්තු කරා. තමන්ගේ අම්මා තාත්තා නඩත්තු කරගන්න බෙද හොරගොල්ලේ දේපල මැදින් චන්ද්‍රිකා නඩත්තු කරා. අපි යන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයට ඇත්තටම ඕනද රටේ ජනතාවගේ සල්ලි වලින් අම්මා නඩත්තු කරගන්න? වෙනම බංගලාවක් දීලා, ගෙවල් දීලා, ලයිට් බිල් ගෙවලා, වතුර බිල් ගෙවලා දවසකට හිටපු ජනාධිපති කෙනෙක් නඩත්තු කරන්න 42000ක් ගෙවන ලංකාවේ. එක ජනාධිපතිවරයෙකුට හිටපු කෙනෙකුට හේමා ප්‍රේමදාස මහත්තයා ඇතුළු 42000ක් ගෙවනවා. ඔබතුමාලගේ දැන් මේ වෙනකොට නිල නිවාස ගන්නවද? තමන්ගේ දරුවෝ ඔබතුමාලගේ පක්ෂේ මේ වෙනකොට දැන් නිල නිවාස පාවිච්චි කරනවද? තමන්ගේ දරුවන්ට බැරි නම් අම්මල තාත්තල නඩත්තු කරන එක මහා ඛේදවාචකයකනේ. අන්න එහෙමත් ඉන්නව නම් කවුරු හරි දරුවෙක් ඒ කියන්නේ අසරණ භාවයට පත් වෙච්ච අම්මා නඩත්තු කරගන්න බැරි ඒ අම්මා අපි නඩත්තු කරන්න එක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දැන් රටට දැවෙන තාර්දර්ශයක් ඕන. අපි කියනවා මේ රට හදන්න පළවෙනි එක තමයි අධ්‍යාපනය හදන්න ඕන.